පුදුමාතලන් මාර්ගයේ මීට පෙර ඉදිරි ආරක්ෂක වළල්ල පැවති භූමියේ සිට කිලෝමීටරයක් පමණ ඉදිරියට සිය ආරක්ෂක වළල්ල පුළුල් කර ගැනීමට 553 බල සේනාවේ අයවන පාබල හා 7 විජේබා පාබල පළැණිවලට හැකියාව ලැබුණා. ඒ 58 සේනාංකයේ යටතේ දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළුන් ඊයේ මෙම ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීමත් සමගයි 55 සේනාංකයේ හමුදා බලයනි සිය ආරක්ෂක වළලු පුළුල් කරගත් පුදුමාතලන් යුදමුක්ත කලාපයේ අවසන් සීමාව මෙයයි. මෙම ස්ථානයේ ඉදිරියට මෙහෙයුම්වල නිරත වී සිටින්නේ 58 වන සේනාංකයේ හමුදා බලයනි. රජයේ විසින් ප්‍රකාශයට පත් කර තිබූ යුදමුක්ත කලාපයේ උතුරු සීමාව වූයේ මෙම දේවස්ථානයයි. එසේ වුවත් දේවස්ථානයේ ආශ්‍රිත ප්‍රදේශයත් කොටි ත්‍රස්තවාදීන් සිය යුද කටයුතු සඳහා යොදාගත් බවට දැන් තහවුරු වෙලා. ප්‍රාණපකරුවන් ලෙස සාමාන්‍ය ජනතාව රැඳී සිටි තාවකාලික නිවාස කිසිවක් මේ ආශ්‍රිතව දක්නට නොමැති වීම ඊට හේතුවයි. දසදහස් සංඛ්‍යාත සාමාන්‍ය ජනතාව මෙම ප්‍රදේශයේ සිට 55 හා 58 සේනාංක බල ප්‍රදේශ වෙත පලා යෑමත් සමගයි 58 සේනාංකය දැවැන්ත ප්‍රහාරයක් සමගින් මෙම ප්‍රදේශයට ඇතුළු වුණේ. එම ප්‍රහාරය හමුවේ මේ භූමියේ රැඳී සිටි ත්‍රස්තවාදීන් සිය මූදු කොටි ප්‍රහාරක යාත්‍රා යොදා ගනිමින් තවදුරටත් දකුණු දෙසට පසුබැස ගියේ මේ ආකාරයෙන්. ගුවන් හමුදාවේ නියමු රහිත යානාවෙන් ලබා දෙන දර්ශන මගින් හමුදාව මෙම යාත්‍රාවල සිටින ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළා. යුදමුක්ත කලාපයේ දකුණු කොටසේ ත්‍රස්තවාදීන් තවත් සාමාන්‍ය වැසියන් ප්‍රාණයපේ රඳවාගෙන සිටින බවයි යුද හමුදාව පවසන්නේ. එහි වාසිය ලබා ගැනීමෙන් ත්‍රස්තවාදීන් හමුදාවට ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානම තවමත් පූර්ණ වශයෙන් පහව ගොස් නැහැ. සාමාන්‍ය ජනතාව මෙම ප්‍රදේශයෙන් ඉවත් වීමත් සමග 58 හා 55 සේනාංකවල හමුදා බලැණි එල්ල කළ ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු වෙලා. යුද මුක්ත කලාපයේ ඉතිරි කුඩා බිම් කඩ ප්‍රයෝජනයට ගනිමින් රැඳී සිටින ඉතිරි ත්‍රස්තවාදීන් සංඛ්‍යාවද විනාශ කිරීමේ අවසන් ක්‍රියාන්විතයටයි හමුදාව දැන් එළඹ සිටින්නේ. රූපවාහිනී අමල් සමන්ත පුදුමාතලන් සිට. යුදමුක්ත කලාපයේ උතුරු ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. ප්‍රාණ ඇපයට ගෙන සිටි සියලුම ජනතාව මේ වන විට යුද හමුදාව එල්.ටී.ටී.ඊ. ප්‍රාණ ඇපයෙන් නිදහස් කරගෙන තවත් ඉතිරුව ඇත්තේ යුදමුක්ත කලාපයේ දකුණු කෙළවරේ වළිමඩම්දී රැඳී සිටින ජනතාව පමණයි. අම්පලාවන් පුක්කනේ පුදුමාතලන් හා පුක්කනේ ප්‍රදේශවල අවසන් සිවිල් වැසියන්ට අද සවස වන විට මුදා ගැනීමට යුද හමුදාව සමත් වුණා. මෙම ජනතාවටද පිසු ආහාර ජලය ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් කඩිනමින් සැපීමට හමුදාව ක්‍රියා කළා. ඉකුත් සිව දින තුල ලක්ෂයකට ආසන්න ජනතාව මේ ආකාරයෙන් යුදමුක්ත කලාපයෙන් යුද හමුදාව නිදහස් කරගනු ලැබුවා. පුදුපාතලන් සිට අම්පලාමන් පොක්කනේ දක්වා යුදමුක්ත කලාපයේ උතුරු ප්‍රදේශය දැන් ජනශූන්‍ය වී ඇති අතර මේ ප්‍රදේශයේ සිටයි යුදමුක්ත කලාපයේ දකුණු කෙළවරට දැන් ක්‍රියාන්විතය දියත්වන්නේ. එහි කරයාමුල්ලි වයිකල් හා විල්ලාමුල්ලි වයිකල් ප්‍රදේශ වෙත ක්‍රියාන්විතයේ අවසන් අදියර දියත් කර තිබෙනවා. ඉතුරු සිටින සාමාන්‍ය ජනතාව එල්.ටී.ටී.ඊ. රඳවාගෙන සිටින වලිමඩම් ප්‍රදේශයට යුද හමුදාව ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටිනවා. සෙසු ප්‍රදේශවල සිටි ජනතාව මෙන්ම උපක්‍රමිකව එම ජනතාවද මුදා ගන්නා බව 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශරන් වසිල්ලා මහතා ප්‍රකාශ කළා. කරයාමුල්ලි වයිකල් හා විල්ලාමුල්ලි වයිකල්වල ත්‍රස්තවාදී මරමස්ථාන තෝරා අද දවස පුරා ප්‍රහාර එල්ල කෙරුණා. එහිදී ත්‍රස්තවාදී නායකයන් රැසක් මනුමුට පත්ව තිබෙනවා. ප්‍රභාකරන් හා ඉතිරිව ඇති එල්.ටී.ටී.ඊ. නායකයන් සුළු පිරිස පැනගොස් නොමැති නම් මේ ප්‍රදේශයේදී කොටු කරගත හැකි බවයි හමුදාව පවසන්නේ. 58 වන සේනාංකයේ විශේෂ බලකාය හා කමාන්ඩෝ රෙජිමේන්තුව ක්‍රියාන්විතයට එක්ව සිටිනවා. එහි යුද නායකයන් අද පුදුමාතලන් මුදාගත් ප්‍රදේශයේ සිට ක්‍රියාන්විතයට අණදෙනු ලැබුවා. මෙම ක්‍රියාන්විතයේදී එල්.ටී.ටී.ඊ. නායකයන් සමූහයක් මරුමකට පත් වූ බව එම එල්.ටී.ටී.ඊ. නායකයන් පලා යමින් සිටියදී හමුදාව එල්ල කළ ප්‍රහාර වලින් ඔවුන් ගමන්ගත් වාහන ගිනිබත්ව විනාශ වී ඇති ආකාරයෙන් පැහැදිලි වෙනවා. පුදුමාතලන් හිදී ප්‍රහාර වලට ලක් වූ මෙම වෙඩි නොවදින වාහනය තුළ එල්.ටී.ටී.ඊ. නායකයන් සමූහයක් ගමන් කර තිබෙනවා. හමුදා ප්‍රහාරයෙන් ඉතිරිව ඇත්තේ එම රථය තුළ ගමන් කළ පුද්ගලයන්ගේ අලු පමණයි. මීට පෙර පුදුකුඩුරුපු අවසන් සටනේදීද එල්.ටී.ටී.ඊ. නායකයන් පලා යාමට භාවිත කළ මෙවැනිම රථයක් හමුදාව විනාශ කළා. පුදුමාතරන් ප්‍රදේශයේදීම හමුදාවට මරාගෙන මැරෙන ප්‍රහාරයක් සඳහා සැලසුම් කළ ක්ලේමෝ බෝම්බ ඇට වූ රථයක් මේ. මෙම රථය පුරා ක්ලේමෝ බෝම්බ 10කට ආසන්න සංඛ්‍යාවක් අටවා තිබෙනවා.
ප්‍රහාර මැද ඉදිරියට කඩාගෙන දිත් හමුදා සමාජිකයන් සමූහයක් මැද කුපරවා ගැනීම LTTE ඉලක්කය වුවද වාහනය පණ ගැන්වීමට පවා ඉඩක් ලබා නොදී හමුදා බටපිරිස් එය විනාශ කරනු ලැබුවා පැටල් ගන් නැමැති ගුවන්නාශක බර අවිය සවිකල වෙඩි නොවදින වාහනයක්ද පුදුමාතලන් හා අම්පලයන් පොක්කනේ අතරදී හමුදාව විනාශ කර තිබෙනවා මෙම බර අවිය භාවිත කරමුනි සිවිල් ජනතාවට දැඩි ලෙස ප්‍රහාර එල්ල කළේ රූපාණී සමන් කුමාර රාම වික්‍රම පුදුමාතලන් සිට युद्ध मुक्त कलाट युद्ध मुक्त कलाणवी युद्ध मुक्त कलायुर्शन මෙවන විට 55 වන සේනාංකයේ රණවිරුවන්ද සිය සීමාව යුද මුක්ත කලාපයේ දක්වා පුල් කර අවසන්. 6 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 7 වන විජේබා පාබල රෙජිමේන්තුව එම ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරමින් විසිරින්නේ. මුවමලින් ගමන් ආරම්භ කළ 55 වන සේනාංකයේ විරෝධාර රණවිරුවන්ට බොහෝ දුරට ගමන් කිරීමට සිදු වූයේ විරල ආසන්න තීරයක් හරහායි. මෙව ඔබ දකින්නේ ඕනෑම මොහොතකදී LTTE ත්‍රස්තවාදීන්ගෙන් එල්ලවිය හැකි තර්ජනයකට මුහුණ දීම සඳහා විරෝධාර රණවිරුවන් ඔවුන්ගේ ආරක්ෂක පස්දෙමි තනා ගන්නා ආකාරයයි. මෙම දේවස්ථානය ඇසලින් ආරම්භ වන යුද මුක්ත කලාපය තුළද LTTE ත්‍රස්තවාදීන් සිය යුද ක්‍රියාකාරකම් සිදු කර ඇති අයුරු අපට පැහැදිලිව දක්නට පුළුවන්. අහිංසක සිවිල් ජනතාව රණවිරුවන් සිටින ප්‍රදේශ කරා පැමිණීම අඩාල කිරීමට ත්‍රස්තවාදීන් ට්‍රැක්ටරයක් හරස් කරමින් ජනතාවට පහර දෙන අයුරු UAV නොහොත් නියම රහිත ගුවන් යාන දර්ශන හරහා පසුගිය සඳුදා අපට පැහැදිලිව දැක ගැනීමට හැකි වුණා. පලායන ත්‍රස්තවාදීන් එම ට්‍රැක්ටරයටද ජීවිතබා විනාශ කර තිබුණා. ඒ යුද මුක්ත කලාපයේ ඇතුළතදී සත්‍ය නායකයන්ගේ යයි සැක කරන වාහනද දෙවන්ත පස් අගල් කැපීමට සත්‍යයන් භාවිත කරන ලද බකෝ යන්ත්‍රද ඔවුන් දමාගොස් ඇති අයුරු අපට පේන්නට තිබෙනවා. රජයේ යුද මුක්ත කලාපයේ ලෙස නම් කළ සීමාවේ උතුරු කෙරවලයි මේ. එය සනිටුහන් කරන පල්ලියයි මේ ඔබට දිස්වන්නේ. මෙලෙසේ LTTE ත්‍රස්තවාදීන් මේ ස්ථානයේ සිටත් 55 වන සහ 58 වන සේනාංක වෙත දිගින් දිගටම ප්‍රහාර දියත් කළා. කෙසේ වෙතත් මේ සියලු ස්ථාන මේ වන විට LTTE ට අහිමි වී අවසන්. සුරංජිත් දේසප්පේ ජීජි ගුණසේන සමග මම කැලුම් ගුණතිලක යුද මුක්ත කලාපයේ සිට ත්‍රස්තවාදීන් සිර කරගෙන සිටින අහිංසක දෙමළ ජනතාව නිදහස් කර ගැනීම සඳහා 58 වන සේනාංකයේ රණවිරුවන් ආරම්භ කළ ප්‍රාණපකරුවන් නිදහස් කර ගැනීමේ මෙහෙයුම මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වනවා. ලක්ෂයකට අධික ජනකොටසක් නිදහස් කර ගැනීමට මේ රණවිරුවන් සමත් පීඩි වෙනවා. එමේ ජනතාවට අවශ්‍ය පහසුකම් උපරිමෙන් සැලසීමට මේ රණවිරුවන් ක්‍රියා කරනවා. කැමෙන ජනතාවට අවශ්‍ය ආහාර මෙම ප්‍රදේශයේදීම පිළියෙල කරනවා. රණවිරුවන් දැඩි කැපවීමකින් යුතුව මෙම කාර්යය නිරත වන ආකාරය අපදුටුවා. දිවාර ඇනබලා කටයුතු කිරීමෙන් කැමෙන සෑම කෙනෙකුටම ආහාර පාර්සලයක් ලබා දීමට මේ රණවිරුවන් ගන්නා උත්සාහය අතිශයින්ම ප්‍රශංසනීයයි. දැලන්ත සහල් තොගයක් දෛනිකව මෙම සුබසාධන මධ්‍යස්ථානයේ මුළු කැන්ගේ තුල ඉදෙන ආකාරයයි අපි මේ දකින්නේ. එමෙන්න එළවලු කිහිපයක් සමග කඩිනමින් ආහාර පාර්සලයක් LTTE ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණපේ සිට තැමිනෙන ඕනෑම අයෙකුගේ සමීපයට ලැබීමට සැලසීම මේ රණවිරුවන් රාජකාරියක් ලෙස නොව වගකීමක් ඉදිකිරීමක් ලෙසයි සලකන්නේ. අවශ්‍ය ප්‍රමාණයට ආහාර පාර්සල් කොළඹ සිට ගෙන්වා ගනිමින් ජනතාවට බෙදා දෙනවා. විශේෂයෙන්ම 58 වන සේනාංක අධිපති බ්‍රිගේඩියර් ශවෙන්දු සිල්වාගේ සුචු අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු වන්නේ. තැමිනෙන ඕනෑම අයෙකුට අනිවාර්යයෙන්ම ආහාර පාර්සලයක් ලබා දිය යුතු බවට සේනාංක අධිපතිවරයා නියෝග කර තිබෙනවා. දෛනිකව මෙම කටයුතු අධීක්ෂණයද සිදු වෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි කොළඹ සිට ගුවන් ආහාර පාර්සල් ප්‍රවාහනය කොට බෙදා දීම මේ දිනවල සිදු වෙනවා. විශේෂයෙන්ම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි බනිස් ඇතුළු අනෙකුත් කෑම වර්ග ගුවන් ප්‍රවාහනය කර මෙම ජනතාවට බෙදා දීම අද දිනේදී සිදු වුණා. මේ අනුව ජනතාවගේ සියලු අත්‍යවශ්‍ය සේවා මේ රණවිරුවන් අතින් ඉටු වෙනවා. මේ අතර පෙරේදා රාත්‍රියේ කිල්ලොච්චි සුබසාධන මධ්‍යස්ථානයේ බස් අතයක් තුළ උපත ලැබූ දරුවන් දෙදෙනා වවුනියාව මාරුවලේ මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවනවා. මවවරුන් දෙදෙනාද යාපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනමයි කිල්ලොච්චි සුබසාධන මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා සඳහන් කරන්නේ.
මේ අතර ප්‍රාණපකරුවන් නිදහස් කර ගැනීමේ මෙහෙයුමේ නිරත 58 වන සේනාංකයේ රණවිරුවන් අද දිනේදී ජයග්‍රහණ රැසක් අත්පත් කරගත්තා.